අප ජීවත් වන්නේ වසර 5000කට වඩා ඉතිහාසයක් තිබෙන රටක. ඉතින් එහෙන් බැලුවොත් ශ්‍රී ලංකාවේ වෙසෙන සීලම මිනිසුන්ට වසර 5000කට එහා පැරණි විශිෂ්ට ඉතිහාසයක් තිබෙනවා. ඉතින් මේ සීලම කරුණු කාරණා ඉතාමත් පරිස්සමින් සොයා බැලීම සිදු කළ යුතුයි. ඉතින් අද මගේ කතාවේ මාතෘකාව තමයි ඉහෙළයේ මහා රාවණයන් තම සතුරන් වෙනුවෙන් සාදා තිබුණු කළුදිය පොකුණ පතුලේ පිහිටා තිබෙන සිරකුටිය. ඉතින් මම මේ ඔයගලොන්ට කියන සීලම කරුණු කාරණා ඉතාමත් වැදගත්. ඉතින් මේ සීලම දේවල් බලන්න වීඩියෝ එක ස්කිප් නොකර දිගටම මාත් එක්ක ඉන්න කියලා මම ඔයගලොන්ගෙන් අනිවාර්යයෙන්ම ඉල්ලනවා. ඉතින් අද අපි වීඩියෝ එකට යමු. ඉතින් මේ මහා රාවණයන් ගැන කතා කරනකොට අපි දන්න පණ්ඩුකාභය වසඹ දේවානම්පියතිස්ස රජවරු මෙන් නොවේ. රාවණ රජතුමා මේ ලක්කොළව තුළ විශ්මිත ඉදිකිරීම් සමුදායක හිමිකරුවා පමණක් නොව මුළු මහත් විශ්වයම ජයගත්තු මහා බලවත් රජ කෙනෙක්. දැන් ඉතින් මට ඉතාමත් පරිස්සමින් වසර 5000ක් තරම් අතීතයකට යන්න සිද්ධ වෙනවා. ඔයගොල්ලෝ දන්නවද රාවණ රජු දැනන් සිටියා තමා සතුව අසීමිත බලයක් ඇති බව. ඉතින් මේ බලය උපයෝගී කරගෙන රාවණ රජතුමා විශ්වයේ වෙනත් ග්‍රහලෝක සමගත් තවත් එක් එක් දේශයන් සමගත් සිදු වූ විවිධ ගනුදෙනුවලදී ගැටුම් ඇති වුණා. එහිදී මෙතුමා කිසි දවසක පරදීන නම් කැමති වුණේ නැහැ. ඉතින් රාවණ රජතුමා තමන් පරාජය කරන සියලුම සතුරන්ව ලක්බිමට රැගෙන ඇවිත් සිරකර තැබුවේ අඩි 150කටත් වඩා ගැඹුරු පොළොවේ යට සිරමැදිරි සංකීර්ණයක. ඔන්න ඉතින් දැන් මම ඔයගලන්ට කියන්න හදන්නේ මොකද්ද මේ අඩි 150කටත් වඩා ගැඹුරු මේ සිරමැදිරි සංකීර්ණය මොකද්ද කියලා. හැබැයි අවාසනාවකට වගේ වර්තමානයේදී අපිට මේ අඩි 150කටත් වඩා ගැඹුරු පොළොව යට තිබෙන මේ සිරමැදුරට යන්න නම් බැහැ. මොකද දැන් තිබෙන්නේ එතන පොකුණක්. ඒ තමයි අනුරාධපුරයේ මිහින්තලයේ පිහිටා තිබෙන කළුදිය පොකුණ. ඉංග්‍රීසියෙන් කිව්වොත් බ්ලැක් වෝටර් පොන්ඩ්. නමුත් එක් කාරණයක් නම් තියෙනවා. මෙතන මේ කළුදිය පොකුණ අනුරාධපුර යුගයට අයිතිද නැත්නම් වෙනත් යුගයකට අයිතිද නැත්නම් මේක අහවල් කාලයකට අයිතිද යන්න අපට තවමත් නිශ්චිතව ප්‍රකාශ කරන්නට නම් බැහැ. ඉතින් මේ මහා රාවණ රජතුමා අසාදා තිබෙන අඩි 150කටත් වඩා ගැඹුරු පොළොවයට පිහිටා තිබෙන මේ සිර කඳුර පිහිටා තිබෙන්නේ මම කලින් පැවසූ ආකාරයට කළුදිය පොකුණ පතුලේ. කළුදිය පොකුණ පතුලේ කේතුවක් අනෙක් පිට හැර වූ ආකාරයට තමයි මේ සිර කඳුර සාදා තිබෙන්නේ. මේ කිසිවෙකුටත් විශ්වාස කළ නොහැකි විවිධ ක්‍රියාකාරකම් සිදු කිරීමට තමයි මෙය මෙතුමා සාදා තිබෙන්නේ. තවද මෙම ස්ථානයේ විශ්වය හා ගනුදෙනු කළ හැකි බල කේන්ද්‍රයක් ලෙස සැලකෙන අතර මේ රාවණ රජු විශ්වය හා සම්බන්ධ වීමට යොදාගත් ස්ථාන වලින් එකක් බවටද දැනටමත් අනාවරණය වෙමින් තිබෙනවා. තවද මෙම කළුදිය පොකුණත් මෙහි පතුලේ පිහිටා තිබෙන සිර කඳුර ගැනත් තවත් අමුතු කතා ටිකක් හරලියට එමින් පවතිනවා. ඒවා නම් රාවණ රාජ්‍ය සමයේ කළුදිය පොකුණ පතුලේ තිබුණා යැයි කියන සිර කඳුර. ඉතින් මූලාශ්‍රවල රාවණ රජු ගැන පැවසෙන අසීමිත බලය ගැන හිතද්දී මේ සිර කඳුර සහ තවත් කාරණා බොරු යැයි කීමට අපට තර්ක කරන්නට නම් බැහැ. ඒත් එක්කම මේ පොකුණ පතුලේ සිවු කොනේම රන් නැතුන් 4 දෙනෙකුගේ පිළිම රඳවා තිබෙන බවත් කියවෙනවා. ඉතින් තවත් එක් අමුතු කතාවක් තමයි පරිසරයට කිසිම හානියක් නොකර භූගත ඉදිකිරීම් වලට මුල් තැන ලබා දුන් රාවණ රජු මාතලේ පිහිටි තම භූගත මාලිගා සංකීර්ණයට යාමට හැකි විශේෂිත උමං මාර්ගයක් කළුදිය පොකුණ පතුලේ සිට ඉදිකර තිබුණා යන කතාව. තවද හෙළයේ මහා රාවණ රජතුමා මෙම කළුදිය පොකුණ ස්ථානයේ සිට සක්වල සමග ගනුදෙනු කරා යන කරුණට සාක්ෂි ලෙස කළුදිය පොකුණ වටේට අදටත් අපිට මෙහි ගල් ආසන තිබෙනවා දැක ගන්නට පුළුවන්. ඉතින් මෙම ගල් ආසන භාවනානුයෝගී භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් සකසා ඇති බව හඳුනාගෙන තිබෙනවා. එයින් එක් ආසනයක් කාල බුද්ධ රක්කිත තෙරුන් වහන්සේ භාවනානුයෝගීව සිටීමට යොදාගෙන තිබෙනවා. එහිදී උන්වහන්සේ පිටසක්වලයන් සමග ගනුදෙනු කළ බවත් ජනප්‍රවාදයන් වල සටහන්ව තිබෙනවා. ඉතින් උන්වහන්සේ එවකට රාජගිරි ලෙනේ වැඩවසමින් මෙම ස්ථානයට භාවනා කිරීමට පැමිණි අතර අද වර්තමානයේදී පවා මෙම කළුදිය පොකුණ ස්ථානයේ භාවනා කටයුතු වල යෙදීමට ඉඩ නොදෙන බලවේග ක්‍රියාත්මක වන බවට විශ්වාසයක් තිබෙනවා. ඉතින් මෙම කළුදිය පොකුණ ස්ථානයේ ඇතැම් තැන්වල චුම්බක ක්ෂේත්‍රයේ විවිධ වෙනස්වීම් සිදුවන බවටත් මතවාදයක් තිබෙනවා. ඉතින් මම දැන් ලෑස්ති වෙන්නේ අද මගේ කතාවේ මාතෘකාව අවසන් කිරීමට. මම අවසාන වශයෙන් කියන්නට කැමති හෙළයේ මහා රාවණයන්ගේ තවත් එක් අද්භූත නිර්මාණයක් වන මේ කළුදිය පොකුණ පතුලේ පිහිටා තිබෙන මේ සිර කඳුර නවසවා ගැනීම කරන පුරාවිද්‍යා කැණීම් කරන කාවරෙකුට හෝ දැක බලා ගන්නට හැකි වේවා කියලා. ඉතින් මේ වගේ අධ්‍යාපනික මෙන්ම ඉතිහාසාත්මක වැදගත්කමින් යුතු තවත් රසවත් වීඩියෝ බලන්න ඕන නම් තවමත් මගේ YouTube channel එක ඒ කියන්නේ අපි නොදන්න ලංකා ඉතිහාසයේ YouTube channel එක තවමත් subscribe කරලා නැත්නම් දැම subscribe කරන්න. එහා පැත්තේ තියෙන bell icon එක click කරගෙන යන්න.
ඉතින් මගේ අපි නොදන්න ලංකා ඉතිහාසයේ Facebook page එකටත් අනිවාර්යෙන් like එකක් දාගෙන යන්න. ඉතින් මේ වීඩියෝ එක හොඳ නැණ අනිත් අයට share කරන්න අනිවාර්යෙන් comment එකක් දාගෙන යන්න. ඉතින් අදට සමුගන්නවා.